කියන්න යන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේ මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා ගැන ඔබ එවැනි විද්වතෙක් අංක 1න් පාර්ලිමේන්තුවට යවන්නේ නැත්තම් එහෙම යවන්නේ නැතුව ඉඳලා ඔබ පස්සේ කාලෙක 225ම එපා කියන්න එපා මොකද ඒකේ පරම යුතුයකම තියෙන්නේ මහ ජනතාව තුල ඔහු මේ විශේෂ ශේත්‍රය තුල ඉන්න ඉතාම කෙටි තරුණ අවධියකදී අවශ්‍ය සියලු සුසුකන් සපුරපු අති විශාල දරුවන් පිරිසකට වෛද්‍ය විද්‍යා දැනුම ලබා දෙන්න එතුමා ලංකාවේ පරේෂණ ගණනාවක් කරලා තියෙනවා එතුමා විශේෂයෙන්ම රජරට වකුගඩු රෝගය පිළිබඳව බලපාන සාධක පිළිබඳව බොහෝ පරේෂණ ගණනක් කරලා තියෙනවා මේ ඔක්කොටම වඩා මට වටින්නේ එක දෙයයි ඒ තමයි එතුමා මා ඉතා පැහැදිලිව දන්නවා අපේ මාතෘභූමියට අපේ මේ මව්බිමට පණ වගේ ආදරේ මට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් එතුමා කවදාවත් අපේ මාතෘභූමිය පාවලා දෙන්න කිසිම අනපනතකට පාර්ලිමේන්තුව තුල අත උස්සන්නේ නැති බව ඒක අපිට ක්‍රියාකාරීත්වයෙන් එතුමා පාර්ලිමේන්තුවේ නොහිටියත් අපිට එතුමාගේ ක්‍රියාකාරීත්වය තුල අපේ හෘද සාක්ෂිය අනුව අපි අත්දැකලා තියෙනවා ඒක ඒ නිසා එතුමා වැනි උගතෙක් වියතෙක් රටට ආදරය කරන මිනිසෙක් මේ මහජනතාවට අපේ ඊළඟ පරම්පරාවට ආදරය කරන කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන් තව බොහෝ කාලයක් තිස්සේ සේවය සපයන්න පුළුවන් ඒ වගේ කාර්යශූර නිහතමානී පුජ්‍යලයේ අනුරාධපුරයේ ජනතාව තෝරා ගන්නේ නැත්නම් ඒ ජනතාවගෙන් වැඩක් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔබගෙන් ඉල්ලා සිටිනවා මහාචාර්ය චන්න ජයසුමන කියලා කියන්නේ අතිවිශිෂ්ට නායකයෙක් මේ රටට අත්‍යවශ්‍ය පුජ්‍යලයක්. ඒ නිසා එතුමාට මේ දේශපාලන බලයක් නොමැතිව සිටිද්දී පවා අපේ රට වෙනුවෙන් තිබුණු හැම අපේ රට මුහුණ දුන්න හැම අවස්ථාවකම හැම ගැටලුවකදීම එතුමා ඉතාම නිර්භයව සහ ඉතා පැහැදිලිව පෙනී සිටියා ඒ නිසා මට පැහැදිලිව එතුමා ගැන දර්ශනයක් මට තියෙනවා ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා අනුරාධපුර දිස්ත්‍රික්කෙන් අංක 1ට එතුමාව පාර්ලිමේන්තුවට යවන්න ඔබ ඒ ගන්න තීරණය පිළිබඳ කිසිදාක ඔබට පසුතැවිලිවන්නට සිදුවන්නේ නැති බව මට අනිවාර්යයෙන්ම විශ්වාසයි ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි